නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හිරු සදහම් රැස් ශ්‍රවණය කරන ලක්වාසී කාරුණික පින්වතුනි ඒ වගේම විදේශ රටවල්වල සිට මේ මොහොතේ හිරු සදහම් රැස් ශ්‍රවණය කරන කාරුණික පින්නතුනි. පින්නත් ඔබ හැම සිළු දෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන කියලා සිතුවිල්ලක් හිතේ ඇති කරගෙන මේ මොහොතේ මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වීමේ ඒ කුසල සිතුවිල්ලේ බලයෙන් ඔබේ ජීවිතවලට සැපත සැනසෙල්ල සහනය උදා වේවා. දැවෙන තැවෙන පිච්චෙන සිතුවිලි වලින් තොර වාසනාවන්ත දවසක් ඔබට අද ලැබේවා කියලා පළමුවම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මං කල්පනා කළා අද ඔබට ඉතා වෙනස් ආකාරයක කාරණාවක් දේශනා කරන්නට ඕන කියලා. දැන් මෙහෙම ඇහුවොත් දැන් ඔබේ පදිංචිය වෙනසක් කරන්න මේ දවස්වල කල්පනා කරමින් ඉන්නවාද? සමහර විට කුලී නිවසක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කුලී නිවස එපා වෙලා වෙනත් තැනක් සොයමින් ඉන්නවාද? එහෙම නැත්නම් සමහරට මුදලට ගෙයක් අරගෙන ඒ ගේ සහ ඒ පරිසරයේ ප්‍රදේශයේ ජීවත් වෙලා එපා වෙලා වෙනත් තැනකින් නැවත ගෙයක් ගන්න කල්පනා කරමින් ඉන්නවාද? එහෙම නැත්නම් සමහර විට ඒ කිසිම කියන්නේ පදිංචිය වෙනස් කරන්න කල්පනාවක් නැතුව ඉන්න තැන, ඉන්න නිවස, ඉන්න ගම, ඉන්න ප්‍රදේශයේ පා වෙලා යන්න තැනක් නැතුව කුලියට ඉන්නත් බෑ, ගෙවල් විකුණන්නත් බෑ, වෙන පදිංචියට තැනකට යන එක ලේසිත් නෑ කියලා හිතාගෙන එවැනි මානසික මට්ටමක ඔබ ඉන්නවාද? අන්න එහෙම ඉන්නවා නම් එවැනි මානසික මට්ටමක ඉන්න හැමෝටම අද දවසේ මං කල්පනා කළා වටින කාරණා ටිකක් තේරුම් කරලා දෙන්න. ඉතින් ඔය මා කලින් කියපු මානසික මට්ටමේ නැති කෙනෙක් නැහැ. හැමෝම ওই මානසික මට්ටමේ ඉන්නවා. කාලයක් යනකොට Tamanට හිතෙන අනේ මීට වැඩිය හොඳ මිනිස්සු ඉන්න ගමකට යන්න ඇතනම් මීට වැඩිය හොඳ පරිසරයක ජීවත් වෙන්න ඇත්නම් මීට වැඩිය වෙනස් විදිහක ගයක් හදාගත්තා නම් ওই විදිහට මේ හිතෙනවා. ඒ ඇතැයි සිතීමක් නැහැ. ඇතැයි සිතෙන්නේ ලැබුණු අලුත විතරයි. කාලයක් යනකොට බහුතරයක් අනිවාර්යයෙන්ම ඉන්නේ ඒ ඉන්න තමන්ගේ නිවස ගැන සතුටකින් නෙමෙයි අසතුටකින්. එනිසා මං හිතනවා අද මේ උදෑසන ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම සියලු දෙනාටම අවශ්‍ය පොදු කාරණාවක් තමයි මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් කොහොමද අපි කුලියට වේවා, මුදලට අරගෙන වේවා, එහෙම නැත්නම් තමන් හදාගත්ත තමන්ගේ ස්ථීර પરම්පරාවෙන් ආපු ඉඩකඩම් වල ඒ භූමියේ හදාගත්ත නිවස වෙන්න පුළුවන්? කොහොමද මේ පරිසරය ප්‍රසන්න තැනක් බවට පත් කරගන්නේ? කොහොමද මේ පරිසරය තුළ ජීවත් වෙන්න දවසින් දවස ආසාව වැඩි වෙන විදියට සැලසුම් සකස් කරගන්නේ? කොහොමද වටපිටාවේ පරිසරයේ ගමේ අයගේ ගෞරවය, ආදරය, සෙනෙහස ලැබෙන අයුරින් වැඩ කරන්නේ? මෙන්න මේ පිළිබඳව යම් අවබෝධයක් අපි ඇති කරගන්නට අවශ්‍යයි. පින්නතුනේ අපූරු බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. මේ දේශනාවේ නම තමයි උජ්ජය සූත්‍රය. මේ උජ්ජය සූත්‍රය තුළ භාග්‍යතුන් වහන්සේ උජ්ජය කියලා පුද්ගලයෙකුට
වටින කාරණාවක් දේශනා කරනවා. දවසක් උජ්ජය කියන පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේ හමුවෙන්න ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි ළඟදී ගෙවල් මාරු කරනවා, වෙන පළාතක පදිංචියට යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ගෙවල් මාරු කරලා වෙන පළාතකට පදිංචියට යන අපිට ඔබ වහන්සේ මෙලව ජීවිතයටත් පරලව ජීවිතයටත් අපට යහපතක් වෙන අවවාදයක් කරන්න කියලා. දැන් බලන්න පින්නතුනේ, මේ කාරණාව අපි හැමෝගෙම ජීවිතවලට අවශ්‍යයි. සමහරු ගෙවල් මාරු කරන්නේ ඇඳුම් මාරු කරනෝ වගේ මාස 3ක් එක තැනක ඉන්න බෑ. කුලියට ඉන්නෝ නම් මාස 2යි මාස 6යි අවුරුද්දයි උපරිම දවසින් දවස මුළු ජීවිත කාලෙම ගෙවල් මාරු කරනවා. ඊළඟට තව සමහරු මුදලට ගෙවල් අරගෙන ඒක එපා වෙනකොට මදි වෙනකොට නැත්නම් සල්ලි අගහිඟයක් එනවනම් විකුණන තව මොකක් හරි දෙයක් දවසින් දවස ඒව ඇබ්බැහි වෙලා පුරුදු බවට පත් වෙනවා. මේ දෙකම කරන්න බැරි අය, ඒ දෙකම කරන්න බැරි නිසා ඉන්න නිවස අපායක් කරගෙන hina වෙන්නේ නැ, කතා බහ කරන්නේ, මලක් පහනක් පූජ කරන්නේ නැ, ආගමික පරිසරයක් ආගමික වතාවත් කිසිම දෙයක් නැ, ගරුසරු බවක් නැ, නිවස බොහෝම මේ තමන්ට මේ ලෝකයේ තියෙන එපාම කරපු තැන. තමන්ට ආදරය, කරුණාව, සෙනෙහස, දයාව ලැබෙන්නෙම නැතිම නැති තැන නිවස බවට බොහෝ අයගේ පත් වෙලා තිබෙනවා. තමන්ට ගෞරවේ නැතිම තැන, තමන්ට විශ්වාසය නැතිම පිරිස ඉන්න තැන නිවස බවට බොහෝ අයගේ පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ හැමෝම සුළු මොහොතක් කල්පනා කළෝතින් අපටත් මෙලව ජීවිතයටත් පරලව ජීවිතයටත් සැනසිලිදායක දහම් කරුණු මේ උදෑසන ඇහෙනවාය කියලා ජීවිතේ වෙනස් කරන්න ලැබෙන අන්තිම සහ පළමු අවස්ථාව කෙනෙකුට මේ වෙන්නට පුළුවන්. පින්නතුනේ, උජ්ජයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, උජ්ජය පදිංචිය වෙනස් කරලා ඔබ දුර පළාතකට අලුත් පදිංචියකට යන්න හදන්නේ. ඒ නිසා එහෙම පදිංචිය වෙනස් කරලා අලුත් පළාතකට යන්න හදන ඔබට ප්‍රධාන වශයෙන් මතකයේ තබා ගත යුතු කාරණා හතරක් තිබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. ඒකේ පළවෙනි කාරණාව තමයි පින්නතුනේ උත්සාහය. උත්සාහය. දැන් ඔබටත් මේක හිතේ තබා ගන්නට ඉතාම වටිනවා. අපි පදිංචිය වෙනස් කරන්නේ සමහරලාට ව්‍යාපාර හරියන්නේ නැති නිසා වෙන්න පුළුවන්. නිතර නිතර ලෙඩ වෙන නිසා වෙන්න පුළුවන්. අඬ දබර නිසා වෙන්න පුළුවන්. කලකෝලහල නිසා වෙන්න පුළුවන්. වෙනත් වෙනත් විවිධ හේතු නිසා වෙන්නට පුළුවන්. හැබැයි ගෙවල් මාරු කරාට, රැකියාව මාරු කරාට, ඉන්න තැන වෙනස් කරාට අපේ උත්සාහය වැඩිවීමක් වෙන්නේ නැත්නම්, අර අලසකම්, ඒ දුර්වලකම් දවසින් දවස වැඩි වෙනවා නම් තන මාරු කළාට ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතය අපි උත්සාහවන්ත වෙන්නට ඕන විවිධ දේවල් වලට, ප්‍රධාන වශයෙන්ම අපි අලුතෙන් නිවසකට යනවා නම්, පදිංචිය වෙනස් කරනවා නම්, ජීවිතේ නැවත පටන් ගන්න ඕන කියලා හිතනවා නම් ඒ අය අනිවාර්යයෙන්ම හිතන්නට ඕන මගේ තිබෙන අඩුපාඩුකම් නැති කර ගන්නට ඕන. ඒතොර ඒ නැති කර ගන්න බෑ නිකන්. ඒකට උත්සාහය අවශ්‍යයි. ඊළඟට පින්නතුනේ, තිබෙන ಗುಣධර්ම, ඒ තිබෙන ಗುಣධර්ම ආරක්ෂා කර ගන්නට, දියුණු කරන්න ඒකට උත්සාහය තියෙන්නට ඕන. තිබෙන ಗುಣධර්ම දියුණු කරන්න උත්සාහය තියෙන්නට ඕන. ඊළඟට දෙමෝපියන්ගෙන් ලැබුණා නම් යම් කිසි දෙයක් භෞතික දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙමෝපියන්ගෙන් ලැබුණු භෞතික දේවල් උත්සාහවන්ත වෙන්නට ඕන, තව තවත් දියුණු කරගෙන ඉදිරියට පවත්වගෙන යන්න. ඒ වගේම යම් යම් ආකාරයේ අවවාද අනුශාසන අපේ ජීවිතවලට ලැබිලා තිබෙනවා නම් අන්න ඒ අවවාද අනුශාසන හිතේ තබා ගන්නට,
ඒවා අමතක කරන්න නැතුව ඒව බොහොම සිහිකල්පනාවෙන් මතකයේ ගබඩා කරගන්නට අපි තුළ උත්සාහය තියෙන්නට ඕන. පින්නතුනි ඔබට මම මෙන්න මෙහෙම දෙයක් කියන්න. දැන් මේ කාර්ය බහුලකම සහ විවේකය කියන දෙක ගත්තොත් දැන් සමහරු නිතරම කියනවා හරියට වැඩ 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 කොයි වෙලෙත් වැඩ ඉවරයක් නැහැ කන්න වෙලාවක් නැහැ නාන්න වෙලාවක් නැහැ ගමන බිමන කියන්න වෙලාවක් නැහැ කොයි වෙලෙත් වැඩ 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 කිය කිය ඉන්න ස්වභාවයක් තිබෙනවා. ඔය අතර කොටසක් වැඩ වැඩ කියන්නේ ඇත්තටම වැඩ කරපු වැඩකුත් නැහැ ආපස්සට හැරලා බැලුවොත්. හැබැයි කොටසක් ඉන්නවා ඇත්තටම කරපු වැඩ තිබෙනවා. වැඩ 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 කියලා කොයි වෙලෙත් කිව්ව වුණාට කරන වැඩ කොටසක් තිබෙන බව පේනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කාර්ය බහුලයි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ කාර්ය බහුලකම කෙනෙක් තුල තියෙන නම් ඒක ඇත්තටම හොඳයි. ඒ උත්සාහයේ දියුණුව නිසා තමයි ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ ශ්‍රාවකයා කාර්ය බහුල කෙනෙක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි දැන් විවේකය කියන එක ගත්තොත් ඇත්තටම කාර්ය බහුල කෙනෙකුට තමයි විවේකය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. අලස කෙනෙකුට, කුසීත කෙනෙකුට, කම්මැලි කෙනෙකුට පින්නතුනි විවේකය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ කවදාවත්. එයා ඒ අලස කුසීත කම්මැලි ජීවිතේ අරමුණක් නැති කෙනාට යම් දවසක අපි හිතමුකෝ අපි වැඩ පවරනවා. ඒ පවරන වැඩ හරියට කරනවා. ඊට පස්සේ අපි සතුට වෙලා අපි තව වැඩ පවරනවා. ඊට පස්සේ ඒ වැඩත් තව හිතලා මතලා කල්පනා කරලා අහලා බලලා විමසලා කරනවා. එතකොට අපි තව සතුට වෙලා තව වැඩ පවරනවා. එතකොට එයා තව තවත් වැඩ කරනවා. මෙන්න මෙහෙම එයා කාර්ය බහුල කෙනෙක් වෙනකොට එයා තුළ උත්සාහය තමයි දියුණු වෙලා තියෙන්නේ. මෙන්න මේ කාර්ය බහුල කෙනාට තමයි පින්නතුනි විවේකය යනු කුමක්ද කියලා තේරෙන්නේ. එනිසා ඔබ නිවසේ ඉඳගෙන ධර්මශ්‍රවණය කරන මොහොතේ ඔබ හොඳට තේරුම් ගන්න ඔබ කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබට තමයි විවේකය පවා දැනෙන්නේ තේරෙන්නේ. එනිසා කාර්ය බහුල ජීවිතයක් කියලා ඔබ දුක් වෙන්න එපා, කනස්සල්ලක් ඇති කරගන්න එපා, ශෝකයක් ඇති කරගන්න එපා. මොකද හේතුව ඔබටයි ජීවිතයේ විවේකය කියන එක දැනෙන්නේ භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අද වෙනකොට පින්නතුනි මිනිසුන්ට විවේකයක් ගත කරන්නත් මුදල් අවශ්‍ය වෙනවා. විවේකයක් ගත කරන්න ධර්මල්ලොත් එක්ක කොහේ හරි යනවා. ගිහිල්ලා එතන කෑමට, එතන සෙල්ලම් කරනවට, එතන බීමට ඒ ආදී පාවිච්චි කරන සිළු දේවල් වලට මුදල් ගෙවන්නවා. එහෙමනම් මේ කාර්ය බහුල කියන එක ඇතුලේ තමයි මිනිස්සුන්ට කිසියම් විවේකයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට දැන් අද වෙනකොට තියෙන ලොකුම ප්‍රවණතාවයක් තමයි මේ කාර්යාලයේ ජීවිත ගත කරන බොහෝ කාර්ය බහුල පිරිස පේවස් සමාදන් වෙන්න යනවා. විවිධ පින්කම් වලට, පුදු පූජාවන් වලට කාලය වෙන් කරන ගතියක් අද වෙනකොට දකින්න ලැබෙනවා. හැබැයි ඔය අතරේ වැඩක් නැතුව නිකාම්ම දවසේ ගෙවල දාන අලස කුසීත අයට පින්නතුනේ එහෙම එවැනි විවේකයක් ගන්න ඌමනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම එවැනි අලස කුසීත කෙනෙක් පන්සලකට ගිහිල්ලා බෝධිය වටේ කරකැවුනොත් එයාට අමුතු විවේකයක් දැනෙන්නේ නැහැ. හැබැයි කාර්ය බහුල ජීවිතයක් ගත කරන යම් කිසි කෙනෙකුට පන්සලට ගිහිල්ලා බෝධිය වටේ පැන් කලයක් අරගෙන මල් ටිකක් අරගෙන වට දෙක තුනක් කරකැවුනාම එයාට තේරෙනවා විවේකය. එයාට දැනෙනවා ඒක ඇතුලේ ලැබෙන්න තියෙන සියලුම ආස්වාදය. එතකොට පින්නතුනේ මේ උත්සාහය කියන එක නැත්නම් කෙනෙකුට ජීවිතයේ විවේකය ලැබෙන්නේ නැහැ. උත්සාහය නැත්නම් අම්මට තාත්තට සලකන්නත් බෑ. දරුවන්ගේ ජීවිත ශක්තිමත් කරන්නත් බෑ. ඊළඟට දෙවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න තියෙන දේවල් ආරක්ෂා කරගන්න කියලා. දැන් පින්නතුනි අපි හිතමු පදිංචිය වෙනස් කරලා වෙන පළාතකට යනවා. පදිංචිය වෙනස් කරේ නැතත් කමක් නැහැ. ඉන්න තැන හරි කමක් නැහැ. ඔබට මොනෝද ආරක්ෂා කරගන්න තිබෙන්නේ? එකක් තමයි දරුවෝ ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට ඔබ තුල ගොඩනැගිලා තිබෙනවා නම් යම් ගෞරවයක්, යම් විශ්වාසයක්. අන්න ඒ
ගෞරවයේ විශ්වාසය ආරක්ෂා කරගන්නට ඕන. දෙමව්පියෝ නැත්නම් ස්වාමි පුරුෂයා බිරිඳ ඔබ කෙරෙහි යම් ගෞරවයක් විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා නම් ඒ ආරක්ෂා කරගන්නට ඕන. මොකද ඒ ආරක්ෂා කරගත්තේ නැත්නම් නින්දාව අපහාසය ඇති වෙනක නතර කරන්න බෑ. ඊළඟට අපිට ආරක්ෂා කරගන්න දේවල් තියෙනවා. ඒ තමයි පරම්පරාවෙන් ලැබිච්ච ආදර්ශ ආච්චි සීය ඇතුළු ඒ පරම්පරාවෙන් ආපු ගුණධර්ම ටිකක් තියෙනවා. ඒවා පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් වෙනත් වෙනත් පාඨමාලා හදාරන තැන්වලින් එන්නේ නැහැ. ඒ නිසා අපිට ආච්චිගෙන් සීයගෙන් පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් ආපු අවවාද ඒ විනය ඒ නීති යම් යම් ඒ අවවාද අනුශාසනා අමතක වුණෝතින් ඒවා ආරක්ෂා කරගන්න බැරි වුණෝතින් අපි පාසලෙන් විශ්වවිද්‍යාලවලින් වෙනත් වෙනත් තැන්වලින් ගත්ත පාඨමාලාවලින් ගත්ත දැනුම සහතික ටික තියෙයි. හැබැයි අපි ගාව ආරක්ෂා කරගත යුතු බොහෝ දේවල් නැති වුණෝතින් අර පාඨමාලාව තියෙයි ජීවිතයේ අසමත්. පෞල් ජීවිතයේ අසමත්. සමාජ ජීවිතයේ අසමත්. මනුස්සත්වයේ අසමත්. ඒ නිසා පින්නතුනි අපි ආරක්ෂා කරගත යුතු දේවල් ටික ආරක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන්ම ගෙදර ස්වාමි පුරුෂයා අපි සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් බොහෝ ස්වාමි පුරුෂවරු අපිට දකින්න ලැබෙනවා මේ ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් යම් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ආගමානුකූල ජීවිතයක් ගත කරන්න හුරු වෙච්ච ආසා වෙච්ච ඒක චූටි කාලේ ඉඳලා එවැනි පරිසරයක හැදිච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න එවැනි ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් යම් බිරිඳකට ඒ බිරිඳ ස්වාමි පුරුෂයාව රකින්නට ඕන. ස්වාමි පුරුෂයා ගාව තිබෙන ඒ ආගමික නැඹුරුව ඒ ආගමික වශයෙන් තියෙන උනන්දුව ඒක රකින්නට ඕන. එහෙම රැක්කේ නැත්තම් මෙවැනි සංකීර්ණ සමාජයක් තුළ යම් දවසකදී තමන්ගේ ස්වාමි පුරුෂයා තුළින් පවා ආගමික ජීවිතය ඈත් වෙන්න පුළුවන්. ආගමික සිරිත්වරිත් තුළින් ඔහු ඈත් වෙන්නට පුළුවන්. ඔබේ දුව පුතා අනිත් දරුවන්ට වැඩිය ආගමානුකූල ජීවිත ගත කරනවා නම් අන් අයට උදව් කරනවා නම් උපකාර කරනවා නම් ඒ අය ගාව තිබෙන හොඳ ගතිගුණය ආරක්ෂා කරන්න ඒ විදිහට ගත්තොත් පින්නොතුනි අපේ ජීවිතේ කොච්චර දේවල් තියෙනවද ආරක්ෂා කරගන්න. දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් නැතිනාස්ති කරගත්තොත් ජීවිතය බොහෝම දුක්ඛිත වෙනවා. ඊළඟට පින්නොතුනි තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයෝ සොයාගන්නට ඕන. තමන් ජීවත් වෙන ගම තුල පරිසරය තුල අලුතින් පදිංචි වෙච්ච තැන වෙන්න පුළුවන්, කාලයක් තිස්සේ ඉන්න තැන වෙන්න පුළුවන්. මේ ඉන්න වටපිටාව ප්‍රසන්න වටපිටාවක් කරගන්නට නම් ඉන්න තැන හැදෙන ඊළඟ පරම්පරාවටත් ජීවත් වෙන පුළුවන් පරිසරයක් බවට පත් කරගන්නට නම් අපි ආශ්‍රයයට තෝරා බේරා ගන්නට ඕන කල්යාණ මිත්‍රයෝ. කොහොමද පින්නතුනි අපි කල්යාණ මිත්‍රෙක් තෝරාගන්නේ? පළවෙනි ලක්ෂණය තමයි ඔහු ශ්‍රද්ධාවෙන් සම්පූර්ණයි. ඒ කියන්නේ අපි ආශ්‍රය කරන්න ඕන මිනිස්සුන්ව කතා බහ කරලා මේ ශ්‍රද්ධාව තියෙන අය. එතකොට පින්නතුනි අපි ඒ කෙනෙක් සමඟ කතා බහ කරනකොට අපිට තේරෙනවා මෙයානම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්නේ. මෙයානම් ධර්මය කෙරෙහි පැහැදීමෙන් ඉන්නේ. මෙයානම් සංගරත්නය කෙරෙහි පැහැදීමෙන් ඉන්නේ. මෙයාගේ කතාවෙන් බහෙන් අදහස් ආකල්පවලින් තේරෙනවා මෙයා ඉන්නේ පැහැදීමකින්. එතකොට අන්න එවැනි අය තමයි කල්යාණ මිත්‍රයෝ හැටියට භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා වදාළේ. යම් කෙනෙක් ඉන්න පුළුවන් බොහොම හොඳට හිනාවෙන හරිම විවෘත ඔබව නිතර නිතර සොයන ඔබේ නිවසට එන යන කෙනෙක් ඉන්න පුළුවන්. ඔබට කෑම බීම වලින් උදව් කරන, ඔබ අසනීප වුණාම උදව් කරන, ඔබට කරදරයක් වුණාම උදව් කරන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි යා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැත්නම්, ධර්මයේ කෙරෙහි පැහැදීමක් නැත්නම්, සංඝරත්නයේ කෙරෙහි පැහැදීමක් නැත්නම් එයා කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි.
එයා නිකම්ම නිකං යාළුවෙක් විතරයි. ඒ නිකම්ම නිකං යාළුවන්ගෙන් අපිට පින්නතුනේ හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ගෙදර ඇවිල්ලා ඕනම වෙලාවක උදව්පදව් කරයි. කෑමබීමත් දෙයි, මිලමුදලුත් දෙයි. ඕනම වෙලාවක කතා කළ වෙලාවක තමන්ගේ ඕනම කරදරයකට ඉදිරිපත් වෙයි. හැබැයි එයා ගාව අඩුවක් තියෙනවා. අන්න ඒ අඩුව නිසා ඔබට කරදරයක් වෙන්න පුළුවන්. ඔබේ දරුවන්ට කරදරයක් වෙන්න පුළුවන්. සතර අපායට යන්න ඕන කරන තැනට ඔබව ඇදලා දාන්න පුළුවන්. එනිසා ආශ්‍රයයට පිරිසක් තෝරා ගන්නකොට පළවෙනිම කාරණාව තමයි ශ්‍රද්ධාව තියනවාද කියලා සොයන්නට ඕන. දැන් ඔබ ශ්‍රද්ධාව තියනවද කියලා සොයන්න නම් ඔබ තුළ ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ඔබ තුළ ශ්‍රද්ධාව නැත්නම් ඔබ සොයන්න දන්නෙත් නැහැ, සොයන්න තේරෙන්නෙත් නැහැ. ඊළඟට පින්නතුනේ සීලය තියෙන්නට ඕන. කල්යාණ මිත්‍රයෙක් නම් සීලය කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයෙක් තුළ පින්නතුනේ තියෙන තව කාරණාවක් තමයි අන් අයට උදව් කරන්න කැමැති. තියෙන දෙයක් කාට කාට හරි දීලා බෙදා හදාගෙන කන්න අඳින්න කැමැත්ත. ඒ කල්යාණ මිත්‍රයෙක්ගේ ලක්ෂණයක්. ඊළඟට ප්‍රඥාව. කල්යාණ මිත්‍රයා පින්නතුනේ ප්‍රඥාවෙන් යුක්තයි. ඒ කියන්නේ අපි කියන්න කලින් එයා දන්නවා හරි වැරද්ද මොකද්ද කියලා. කලයුත්ත නොකලයුත්ත අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනේ එයා දන්නවා. අන්න ඒක ප්‍රඥාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. හොඳ නරක, කුසල් අකුසල් මේවා මේවා කියලා අපි කියන්න ඕනේ එයා දැනගෙන ඉවරයි අපි ආශ්‍රය කරන්න ගන්නකොටම. ඉතින් මෙන්න මේවෙනි කල්යාණ මිත්‍රව ආශ්‍රයයට ගන්න. ඊළඟට පස්වෙනි හතරවෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආදායමේ හැටියට වියදම හදා ගන්න කියලා. දැන් පදිංචිය වෙනස් කරලා ගියත් එකයි, ඉන්න තැන සදාකල්ලි ජීවත් වෙන වුණත් එකයි, ඉන්න තැන ප්‍රසන්න වෙන්නේ, ඉන්න තැන ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබට ආදායමට ගැළපෙන වියදම හදාගත්තොත්. දැන් සමහරුන්ගේ ආදායම වැඩි වෙන්න වියදම වැඩි වෙනවා. ඊට පස්සේ ආදායම අඩු වෙනවා, වියදම අඩු කරගන්න බැරුව යනවා. ඒ නිසා ආතතියක් ඇති වෙනවා. මේ ආතතිය පස්සේ කාලයකදී මානසික රෝගයක් බවට පත් වෙනවා. අන්තිමට ඒ මානසික රෝගී තත්ත්වයේ ඉන්නකොට ආදායම තව තවත් අඩු වෙන්න ගන්නවා. හැබැයි වියදමට ඇබ්බැහි වෙලා වියදම නැති කරගන්න බෑ. අන්තිමට මානසික රෝගීන් බවට පත් වෙලා බෙහෙත් බොන්න වෙනවා. එහෙම නැත්නම් සියදිවි විනාස ගන්න වෙනවා. එහෙම නැත්නම් අම්මට බනින්න වෙනවා, තාත්තට බනින්න වෙනවා, ගුරුවරුන්ට බනින්න වෙනවා, සමාජයට බනින්න වෙනවා, ආගමට, දහමට, රටට, ලෝකෙට බනින්න වෙනවා, අපහාස කරන්න වෙනවා. ඒ නිසා පින්නතුනේ ආදායම කියන්නේ අවිනිශ්චිත දෙයක්. හැබැයි වියදමට ඇබ්බැහි වුණොතින් වියදම පාලනය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආදායම ගැන ලොකුවට හිතලා ජීවිතේ එක සැරේට වෙනස් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්නට අවශ්‍යයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් කරන්නේ ගිහි ශ්‍රාවකයා ආදායම සම්පූර්ණයෙන් කෑමට බීමට ඇඳුම් පැළඳුම් වලට නැතිනාස්තිකලවුතින් ජීවිතේ ජය ගන්න ලැබෙන්නේ නැති කියලා. ඒ නිසා තමන් සුළු දෙයකින් උපරිම තෘප්තිමත් වෙන්න, අවමෙන් සතුට වෙලා අතිරික්තය ඉතිරි කරන්න ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දෙමව්පියන්ට, ආගමට, දහමට, ජාතියට යමක් කරන්න පුළුවන්. ඒ නිසා මේ හිරු සදහම් රැස්වණේ කරන මොහොතේ ලක්වාසී ඔබටත්, විදේශ රටවල සිට අපව ශ්‍රවණය කරන හැමටත් සිහිපත් කරන්න කැමති. පදිංචිය වෙනස් කළත් නැතත් ඉන්න තැන හැමදාම සතුටින් ජීවත් වෙන්නට නම් මෙන්න මේ කාරණා ගැන අවබෝධය ඇති කරගන්න. විශාල මුදලක් රැස් කරගත්ත පමණින්, විශාල නිවසක් හදාගත්ත පමණින්, විශාල යාළු මිත්‍ර පිරිසක් එකතු කරගත්ත පමණින් ජීවිතයේ අංග සම්පූර්ණ වුණා වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයෙන් තමයි ඔබට හරි පාර කියලා දෙන්නේ. ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය ශ්‍රවණය කිරීමේ පුරුද්ද ඇතුළේ ඔබට තිබෙන සියලුම ගැටලුවලට උත්තර ලැබෙනවා. මේ මොහොතේ පවා ඔබේ ප්‍රශ්නවලට උත්තර ගණනාවක් ලැබුණා. ඒ උත්තර මතකේ තබා ගන්න. ධර්මයමයි ඔබේ ගුරුවරයා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාන වෙලාවේ අන්තිමට කිව්වෙත් ඒකයි. ධර්මයයි ඔබේ ගුරුවරයා. ඔබට වෙන ගුරුවරු අවශ්‍ය නැහැ. ධර්මය ඔබේ ගුරුවරයා බවට පත් කරගන්න. මේ උදෑසන හිරු සදහම් රැස්වණය කරන ඔබට ධර්මයේ බලයෙන් දැවෙන තැවෙන පිච්චෙන සිතුවිලි තුරන් වෙලා සැනසෙල්ල, සහනය, සෞභාග්‍ය, ආලෝකය
ජීවිතයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.